ලන ලගේ චනල සාදර පිගන්න ඉති ඔන්න තව තලුත් වීඩියෝ එකකින් මං වල ගටාව ඉතින් අද මං වල කියලා දෙන්නන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆීඩ් එක ඉතින් ඉන්ස්ටාග්‍රෑම් ෆීඩ් එක තියෙනවනේ ඒකේ නිකන් 3D ෆොටෝ ෆ්‍රේම් එකක් හදන්න කොහොමද කියලා තමයි අද මං වල කියලා දෙන්නන්නේ ඉතින් දැන් ඔයාලට මොනිටර් එකේ පේනවා මේ ඩිස්ප්ලේ එකේ පේනවා මේ ගර්ල් කෙනෙක් කියන්නේ ගෑනු කෙනෙක් ඉඳගෙන ඉන්නවා ෆොටෝ එකේ බාර් එකේ ඒක නිකන් ලස්සනට තියෙනවා ඉතින් ඔයාලට මේක ඉන්ස්ටාග්‍රෑම් එකේ ඔයාගේ පෝස්ට් එක විදිහට දාන්න පුළුවන් ඒකට බලන කට්ටියත් නිකන් අමුතු විදිහට හිතනවා මාර ගතියක් තියෙනවා ඉතින් ඒ වගේ ක්‍රියේටිව් වැඩ කරන්න පුළුවන් ඒ වගේම මේක වාට මම අර කලින් කියනවා වගේම ජොබ් එකක් විදිහට හදා ගන්න පුළුවන් 5 එකේ දාලා පොඩි ගිජ්ජක් විදිහට එහෙම නැත්තම් 5 එකේ ඔයාගේ දැන් සාමාන්‍යව මොකක් හරි තව මේ වගේ පොඩි පොඩි දේවල් කරනවා කියමු ඔයිල් පේන්ටින් අනම්මන ඒ වගේ එකකටම මේ වගේ එකක් දාන්නත් පුළුවන් මේ වගේ වත් එඩිට් කරනවා කියලා එකම ගිජ් එකට වැඩ ගොඩක් කරනවා කියලා දාන්න පුළුවන් ඉතින් ඒක ඔයාට ආදාය මාර්ගයක් කරගන්න පුළුවන් නැත්නම් ඔයාට ආතල් එකට මේ මිනිස්සුන්ට පේන්න තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ෆීඩ් එකේ හැම පෝස්ට් එකක්ම වගේ ওই විදිහට හදලා දාන්න තමයි මේක හොඳ. ඉතින් මේ තියෙන මම හදපු එකක් ෂැඩෝ එකේම දාලා ඒක ලස්සනට හැදුවා. ඒත් එක්කම මේකත් ඒ වගේ මේකේ මේ දෙන්නට ෆොටෝ එක මට ක්වොලිටි එකක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා පොඩ්ඩක් ක්වොලිටි එක මාදි. බෑක්ග්‍රවුන්ඩ් එකත් ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒ දෙන්න මේකේ ලස්සනට ඉඳගෙන ඉන්නවා වගේ තමයි. තියෙන ඉතින් මං අද මේක මේ 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 ගෑනු කෙනාව මේ මේ මේක හදපු විදිහම තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි ගිහිල්ලා අපේ ඕපන් කරගමු. ස්ක්‍රීන් ෂොට් එක ඉතින් අපිට ගිහිල්ලා ස්ක්‍රීන් ෂොට් එක කොපි කරගන්න පුළුවන්. එතකොට දැන් අපිට මේ ෆොටෝ එක අයින් කරගන්න වෙනවා. මේ මෙතන ඇතුළේ ඉන්න කෙනාව අයින් කරගන්න. මෙතන එන්න එක ඔබලා ගන්න පුළුවන්. මෙහෙම ලස්සනට එක ක්‍රොප් කරගන්නවා ලස්සනට ආවට පස්සේ නිකම්ම ඩිලීට් කරලා ගන්න. ඊට පස්සේ මේ මේක අයින් කරගන්න. මේ වතු ඉරිය යන එක අයින් කරගන්න කන්ට්‍රෝල් එකයි D එකයි ඔබන්න. ඒකෝර D select වෙනවා. එහෙම නැත්නම් right click කරලා D select කරගන්න පුළුවන්. දැන් මම කරලා මේක right click කරලා D select කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මේකට background එක දාගන්න ඕනේ. background එක දාගන්න කලින් අපි අර ගෑනු කෙනාව දාගන්න ඕනේ. ඉතින් ඒ ගෑනු කෙනාව මම ගත්තේ මේකේ ගෑනු Google කරලා ගත්තේ ට්‍රාන්ස්පේරන්ට් එකක් අම්ම ට්‍රාන්ස්පේරන්ට් කරගන්න දේවල් දැන් තමයි දන්නවා ට්‍රාන්ස්පේරන්ට් කරගන්න කොහොමද කියලා. ඔයාලට මේක යූස් කරන්න පුළුවන් මේ ටූල්ස් මේ ටූල් එක නෙමෙයි සෝරි මේ ටූල් එක මැජික් වන් ටූල් එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන් ටූල් එකෙන් වර්ක්ස් එක ටික කපලා ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මම අද යූස් කරන්නේ මේක වන් ටූල් එක දිනවා. එහෙම නැත්නම් ක්වික් සිලෙක්ෂන් එක දිනවා. ක්වික් සිලෙක්ෂන් එක පාවිච්චි කරලා අපිට මේ මිනිස්සයා ඇතුලේ මිනිස්සයා වුණ නම් ක්වික් සිලෙක්ෂන් එක පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන්. එන්නර අපිට ඇතුලේ මිනිස්සයා නෙමෙයි ඕනේ. ඒ ටික අයින් කරගන්න ඕනේ. ඒ නිසා මෙහෙම එකපාර තිබුණා පස්සේ ඒ ටික අයින් වෙලා යනවා. Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රාන්ස්පරන්ට් ෆොටෝ වල තියෙන විශේෂය ඕක. ඉතින් මේ අපි ට්විටර් ලං කරනකොට මේ අස්සෙත් තියෙනවා කෑලි. ඒවා සරල විදිහට හොමලලා කරගන්න ඕනේ. මෙතනක් තියෙනවා පොඩ්ඩක්. ඒත් සරල විදිහට ක්ලික් කරා අයින් කරා. සී සෙඩ් එක ඔබාගෙන මේව මවුස් එක උඩ ට්‍රැක් කරවාම zoom out වෙනවා. මේක සිලෙක්ට් කරගෙන control D ගහලා අයින් කරන එක මෙතන මේ අකුරු වර්ගයක් තියෙනවා ඒ ටික අයින් කරන්න. ඉතින් සාමාන්‍ය විදිහට JSL tool එක ගත්තා. JSL එක මේක උඩ ගත්තා අයින් කරලා දැන් ඔච්චරයි මහ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් අපිට වෙන එකක් කරන්න තියෙනවා. මම ඔයාලට මේක drag කරගන්න විදිය කියලා දුන්නා. අපිට ඕන නම් මෙහෙම මේක ඇදලා අපේ කලින් එකට drag කරගන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ නැහැ. කෙලින්ම මිනිස්සයා ඇද්දා. යාවත් එකට drag කරා. ඉතින් ඒ ෆොටෝ එකේ ක්වොලිටි එක නිසා යාව ලොකුට පෙන්වන්න. ඉතින් අපි යාව වාඩි කරවන්න ඕනේ. සාමාන්‍ය මෙච්චර පිළිතර පොඩි වාඩි කරාම ඇතයි. ඒ නිසා චිත්තලාවට ලොකුට ඇත්තයි. මේගාන්ට ෂේප් එකේ පස්සෙන්ට වාඩි කරවන්න ඕනේ. හරි මම වැඩි අයිනටත් ගන්නෙ නැතුව. මේගාන්ට වගේ දාලා. ඉතින් සූම් කරලා බලන්න. සූම් කරලා බලන්න පොඩ්ඩක් එහාට මෙහාට ඇඩ්ජස්ට්මන්ට් කරගන්නවා. හරි දැන් අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි මෙයා හරියට මෙතන සිට් වෙලා නැහෙනි. ඒ කියන්නේ හරියට මෙයා මෙතන ඉඳගෙන නැහෙනි. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට ඊයේ සටූල් එක අරන් පොඩ්ඩක් මේ එක දිගට අරගෙන යන්න ඕනේ. හරිින් එක දාන ෆොටෝ එක අනුව වෙනස් වෙනවා. සමහර පිට වල හොඳට ඉඳගෙන ඉන්න එකක් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ප්‍රයෝග එකක් හම්බේ. හරි
දැන් ඒක ලස්සනට ලස්සනක් නෑ එතන වුණාට සාමාන්‍ය shape. හරි. දැන් ඔයාට මෙතන තියෙන මේක තාත්ති ගත්තේ වැඩි කරන්න. ඊට කලින් මම දේනවා මෙතන background එක දාන්න. ඉතින් මම Google එකෙන් download කරගත්ත background එක තමයි තියෙන්නේ එකක්. ඔයාට බිහිල ඕනම background එකක් දාගන්න පුළුවන් සරල විදිහට. ඒක සරල විදිහට shift එක බාගෙන click කරලා ඒක ලස්සනට place කරගන්න. Enter ගොබන්න. එතකොට මේක උඩ තියෙනවා අපිට මේක පල්හැ layers වලට දාන්න ඕනේ. එතකොට ලස්සනට මේක පිටිපස්සට එනවා. ඉතින් මේක තවත් තාත්වික වැඩි කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේකට drop shadow එකක් දාන්න ඕනේ. ඉතින් ඒ shadow එක දාන්න කොහොමද? ඉතින් ඒ shadow එක දාන්න මම වෙනම layer එකක් මෙතනින් open කරගන්නවා. ඒක මතක ඇතුව මේ layer එකට උඩින් මේ layer එකට උඩින් මැදින් මේ කොහොමද ඒක මැදින් තියෙනවා. මේ layer එකට යටින් මේ layer එකට උඩින් තියෙනවා නැත්තම් ඒක අවුල් වෙනවා. ඉතින් ඒක right click කරන්න. Right click කරලාම මෙතන create clipping mask කියලා තියෙනවා. ඉතින් ඒක ඔබන්න. එතකොට ඒක නිකන් clip එකක් විදිහට පෙන්වනවා. දැන් ඔයා ගිහිල්ලා brush tool එක ගන්න. Brush tool එක අරගෙන ඔයා දැන් මේ සාමාන්‍යයෙන් brush tool එක අරගෙන මෙහෙම ඇඳට ඒක ඇඳෙන්නේ මේක විතර. අම්මට සිරි දෙපා ඇඳලා. කමන්නේ. ඒක ඇඳෙන්නේ මේ photos වලට යටි. එතකොට ඔයාට තේරෙනවා මොකද්ද මම කරන්න හදන්නේ කියලා. දැන් අපි ගාවට මේක capacity එක 10 කරගෙන ඉන්නේ මම. ඒක වාට ගන්න විදියට කරගන්න. එතකොට අපිට ලස්සනට ඕන විදියට මේක shadow එකක් මේකට දාන්න පුළුවන් මේකට. කියන වැඩියෙන් ඕනෙත් නෑ. මොකද සුදු පාට නිසා මේ වටේ සුදු පාට නිසා ඒක පේන්න ගන්නවා වැඩියෙන් දැම්මොත්. ඒ නිසා වැඩියෙන් ඕනේ නෑ. සාවට සරල විදියට මේක දාගෙන යන්න. ඒවා එක වෙලාවරම් කරගන්න ඔයාට ඕන විදිහට. ඔයාට වැඩියෙන් කළු ඕන නම් වැඩියෙන් දාගන්න. ඉතින් මට වැඩියෙන් කළු ඕන නෑ. කොන්ට මේක අඳගෙන යන්න පුළුවන් ලස්සනට. අඩියෙන් වැඩියෙන් කළු ඕන දැන් තියෙනවා ඕන නැති දැන් තියෙනවා. ඉතින් ඒ තැන් වල ඔයා බලලා වැඩිය ලස්සනට කරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මගේ කකුල් වල සීන් එක ඉවරයි. මේ කකුල් වල ලාවට පොඩි ෂැඩෝ එකක් එනවා. දැන් කරගත්තාම නිකන් ආටස් වෙනවා. දේනවා හරිය එයා එතන ඉඳගෙන ඉන්නවා වගේ පොඩ්ඩක් ෂැඩෝ එක දිනු. ඉතින් මේ යට හරියට පොඩ්ඩක් මදි. ඒ හරියට පොඩ්ඩක් හලු කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් දැක්කහම පේන්න ඕනේ එතන ෂැඩෝ එකක් තියෙනවා කියලා. පේන්නේ නැතුව තියන්නත් බෑ. වැඩියෙන් පෙන්වන්නත් බෑ. ඒක පොඩ්ඩක් සාමාන්‍යයෙන් කකුලෙත් shadow එකක් තියෙනවා වගේ පේනවා. දැන් අපි මෙතන zoom කරලා මෙයාගේ මේ පස්ස හරිය අපි මෙතන මේ හරියට කොට්ටම් වෙනවා. එතකොට තව තාත්තික වැඩි වෙනවා. හරි. එතකොට දැන් ඔය වගේ පස් වෙනට අපේ වැඩේ ඉවර කරගත්තා අපි. ඉතින් වාට මේක තව විදියට පුළුවන් තමයි. මේ හරියට නිකන් පවර් එක වලින් සාමාන්‍ය කුටයක් ගන්නවා කියමු බැම්ම හරියට ඇතුළේ. ඉතින් ඔයාලටත් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා මේ වගේ වැඩ කෑල්ලක් දාලා ඔයාගේ මේ ස්පීඩ් එකේ දාන්න පුළුවන්. එතකොට දකින්න කෙනාට උනත් ඒකම මේ අලුත් දෙයක් කියලා හිතලා ලයික් මේක කැමති වෙලා ඒක ඔයාගෙන් උනත් අහන්න පුළුවන් මේ කොහොමද හැදුවේ කියලා. ඉතින් මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මේවට මැනිපුලේෂන් කියලා කියනවා. ඉතින් මම අද කියන්නේ Instagram 3D ෆොටෝ ෆ්‍රේම් එකක් කියලා. ඉතින් මේ වගේ සුපිරි වැඩ මම තවත් ඉස්සරහට ගෙන කියන්නම් ඔයාලට අරගෙන එනවා Photoshop Studio Fusion වලින්. ඉතින් දැන්ට ගිහින් එන්න මේ IDLK.